අයිබුවන්දර්රුවේ අයිත් අපි හමුවමෝ තමමත් අපි කරණ පහසරේණය එක පාඩම. සෞපුති පළවෙනි පාඩම පුතලගේ පොත්තල හරවගන්න හතරවෙනි පිටුව. හතරයනි පිටුව හතර ඔපුලේ පලන හත්වනි කොටස ක්‍යා නාමයට අදාළ සංඛ්‍යාංකය ලියන්න. මෙතනඋදාහර නැද්දීල තියෙනවා හැත්ත දෙදාහස් නවසය තිස් දෙක විිපුතය මේ සංඛ්‍යාංකය ලියල තිෙනවා. එලක්කමින් ලියල තියෙනවා. ඔකුේ දැන් අපි බලමු මේ මෙතන දීලතිනවා කොටස් හතක් ඒවා දා සංකඛ්‍යාංකය ලියන්න කලා තියනෙ දස දහස් එකසිය දොලාහා ඔකුදේ අපි බලමු දස දහස් එක නොවපතේ මේ තේනේ දස දහස් එකය දොලහා ලියන විදිය මතකර මම කලින් එක කිව්වා අපි මේ ලක්කම් පහලයකොට පොඩ්ඩක් ඉඩ තියන්න කළ මේ එකේවා දහඒවා සියවලයනකොට ඕ මෙතන පොඩ්ඩක් ඉඩතියලා තමයි නැ අපට පුළන් ක්‍රමා එකක්ය දන්නක් පුළුවන් නැතන් පොඩක් ඉඩ තියන්නත් පුළුවන් හරිපුතේ ඊලඟික බලමු දහතුන් දහස් දෙසිය විස්ස දහතුන්දහස් දෙසිය විස දහ දහත් තුන්දහස් දේශීය විස්. බලන පුතල ලි්වා හරිද කියලා. ඕෝ! හරි නේද. ඊළඟක විසි අටදහස් පන්සීය විස්්ෂී අටදහස් පන්සීය පුතල ලියන හරිද බලන්න අතෙක්කව ලියන්න උත්සා කරන්න. ඟක හතලිස් එක් දහස් හාරසිය අසු හත හතලිස් එක් දහස් හාරසිය අස්සූ හත හරතපුටේ ඉළඟක හැට නවදහස් තුන්සිය හැත්තා හත හැට නමදහස් තුන්සය ඇත්ත හත හරද පුට ලලි ලිවරද ඕපුතේ. ඊළඟට හය වෙන එක තිස් පන්දහස් දහ නවය ති පදහස් දහ නවය. අන්තිමක පනස් දහස් පහ පනස්. දහා පහ බලන පුතල්ලිවා හරිදි කියලා ඔ හරි ලේසි මේ කියියන ක්‍රමය පොඩක් බලන්න දැන් අප ඉගෙන ගත්තා එකේවා දහේවා සීයේවා දාහේවා දස දාහේවා කියලා ඉගෙනගත්තා. ඉතින් පුතේ න පුතාලට මේ කරන්න මතකතියාගන්න ලේසි ක්‍රමයක් මෙත දාහේවා දස දාහේවා කියලා මේ ඉලක්කන් දෙක කියලා දහස් කියන වචන කියන්න. දහස් අනත් ඒ බබාලක දයන්න දන්න අනේද පැටියෝ දස දහස්. ැන්තේරුණ ඇද එතුන මෙතන කියන්න කොමද දහතුන් දහස්. වි අ දහහ ද හැට නව දහස් ප ද පන දහ මේව පුතාල කියන්න දන්නවා නර පලවෙනි එක කියුඹලන දස දහස් එකසිය

දහ වහ. ඕපුතේ දැම් පුතල දන්නවා එවා ඉලක්කමි නැත සංඛ්‍යාන්කය ලියන්න දන්නවා. දැන් පුතාලගේ හතරවනි පිටුවම අටවෙනි කොටස. අටවෙනි කොටස. උදාහරනය ඇන්දීලා තියෙනවා දහස්ථානයේ දෙක රහසස්ථානය හතචියයස්ථානය තුන දහයස්ථානෙන් නවය හා එක ස්ථානය හතර ලෙස වන සංඛ්‍යාව කුමක්ද දැන් අපි බලුන් මේ උදාරණේ දයා දස දහස්ථානය දෙක මේ දස දහස්ථානය දෙක දහසස්ථානය හත මේ දහසස්ථානය හත සිය යස්ථානය තුන දහයස්ථානෙන් නවය හා එක ස්ථානයේ හතර. ඉතින් පුතින් මෙතන කියවෙන සංක්‍යාවමුකද බිස්සී හත දහස් තුන්සිය අනු හතර. ඔවපුතේ පුතාලදැන් ලියන් ල ඇස්ටේන මෙතන පලන්න මෙතන පොඩක් පරිසං වෙන්න මෙතන කලවම් කරලා තිය ලතියනේ යැන මිශ්‍ර කල්ලා තියෙනවා උදට කියවන්න පුතාල දන්නක්. කොයි දස දහස්ථානය, කොයිලක්කමද එකස්ථානය, කොයිලක්කම සිය මනේලක්කමද දහ ඇස්ථානය වගේ දන්න වනේ ද. හරි දැම්බලම පලවෙනි එක දසදහස් ස්ථානය තුන, දස දහස්ථානය තුන දස දහස්ථානය ඊ ලක්කම අපි ලිවමු දස දහස්ථානය තුන ඊළඟට තියෙන්නේ දහසස්ථානයේ පහද අපි දන්න මෙතන තමයි දහසස්ථානය පහ. ඊළඟට සිය ස්ථානය එක සියස්ථානය එක. දහයස්ථානය හතර. දහය ස්ථානය හතර එක ස්ථානය හත ඒක නම් දීලතියන්නේ පිළිවෙලට නේ වරදින නෑ න මේ කියද ලියලතින්නේ තිස් පන්දාහස් එක සිය හතලිස් හතර තන් රද පුතලට කියවන්න අමරුණ ඉස්සල මේ ලක්කකම කියන්න හත. ඉලට පුතල දන්න මේ ලක්කන් දෙක හතලිස් හත. ඊඟට දන්න ලක්කන් තුනාක් එක්ක. එකසය හතලිස් හතර. ඊ හතරින් ලක්කම් මත එක පන්දා සකසිය හතලිස් සතර. ඊළඟට පුති මේ දෙක එකට කියවෙන්නේ. තිස් පන්දාහාස් එකසය හතලිස් හතන. ඕපු එ අපි දෙවන එක බලමු දෙවනය කිස්සලදීලතිෙනෙ එක ස්ථානය හය. මේ එක ස්ථානය තිරි මෙතන මෙතනින් අපි හය දහයස්ථානය බින්දුව දයස්ථානය බින්දුව දීල තියනෙ සියයස්ථානය හතර දහස්ථානයේ දෙක දස දහස්ථානයේ අට දැක්කද පු එතන දීල තියනෙ ක් කල්ලනේ මිශ්‍ර කල දීලා තිනව ගොලමුම චුටක් හිතන්න දීල තියෙනවා ඉතින් පුතාල හිතල බලන්න ඕන එකක් ස්ථානය කොහෙද ලියන්නේ දහයස්ථානය සියයස්ථානය කොතද තියෙන්නේ ඒවගේ පුතාල හිතල ලියද තම දීලා තියනෙ හොඳයිකොටේ අප ඊළඟක බලමු තුන්වැනි කොටස සී කොටස දස දහස්ථානය හතර දස දහස්ථානය තියනෙ මෙතන දස දහස්ථානය හතර දහසස්ථානී බිින්දුව දහසස්ථානය බිින්දුව දීල තියනෙ එනම් මෙතැන්ට අපිලියනුනේ බින්දුව ඊළඟට දීලතින සියය ස්ථානය එක දහය ස්ථානය හා එක ස්ථානය උගොලට ඕනෙම සංඛ්‍යාවක් ලියන්න කෙලතියෙනෙ හා එකස්ථානයේ ඕන ම සංක්‍යම් අම මෙතන්ත තියන් දහයස්ථානය පහ. එකස්ථානයට තුන. ඔකලට ඕන ගානක් ලියන්න පුළුවන්. හරිපුට මේ කියද තොටද මම ලියලතින් සංක්‍යාව. හතලිස් දහාස් එකසය පානස් තුන. හරිදිපුතේ ඔවු බලොම ඊළඟ කොටස. දැම් පුතාලාගේ පොත්වල පස්සෙන පිටුව නමය කොටස හිස්තැම් පොරුවන්න පෙර සංක්‍යාව සංක්‍යාව පසු සංක්‍යාව මේ කලිනුත් කරලා තියෙනවා වෙනස මෙතන ඉලක්කම් පහේ සංක්‍ය පුතාලග්‍රේන් වන්නේ නම පෙරසං්‍යාව පසු සංක්‍යාව කරලා තියෙනවා වෙනස මෙතන ඉලක්කම් පහක් දීලා තියෙනවා සංක්‍යාවේ පෙරසංක්‍යාවයි පසු සංක්‍යාව සොයන්න හොඳයිපොතේ මෙබලන දදස දහ දහස මෙතන පෙරසංඛ්‍යාව නවදාස් නමසිය අනෝ නවය. ඊළඟට පසු සංඛ්‍යාවදීලා තියෙනවා දස දහස් එක. මෙතන සංක්‍යාව දස දහස නම දස් නම සයනු නමය දස දහස් එක හරිපුතේ දැන් අපි බලමු කොහොමට මේ හොයන්න කියලා. දස දහස දීලාතියෙනවා. මේ දස දහස ලේනකොට මතකතයාගන්න මෙ අපි ඉස්සලම පසු සංකඛ්‍යාව හොයමු පසු සංඛ්‍යාවකොම අපි එකක්. එකතු කරන්න වනේ අප මතක තියාගාන පුතේ එකතු කරන්න මේ කස්ථානයට එකක් දස දහසට පසු සංඛ්‍යාව එකක් එකතු කළාම මෙතන එක බිදුව මෙතන කිසි දෙයක් එකතු කරන්න නැහැ. මෙතන තිෙන එක එහෙනම් දස දහස් එක පසු සංඛ්‍යාව නැතැ ඊළඟ සංක්‍යාව දසදහස එකදැ අපි බලමු පෙර සංඛ්‍යාවඔහය නෑට දස දහස. මෙතන තමයි එකලියයානේ අපි එකක් අඩු කරනවා එකක් අඩු කරන්න ඕනේ පෙර සංඛ්‍ය ඔොයාන අපට බිඩුවෙන් එකත් දෙන්න පුළුවන්ද බැහැ එකක් ඉල්ලන්න මෙයාගාවත් නෑ මෙයාළඟටය නවා මෙයාළඟත් නෑ මෙතට යනවා මෙයාලාගත් නෑ මේ එක ඉල්ලගන්නවා මෙතැන්ට ඒ නම් මෙතන්ට දාහයි. දහය එකම් මෙතට දෙ නොදැන් යාළග තියෙන කියද නමය. මෙතන දහයිකක් මෙතන් ඉල්ලගන්න තැන් ආයිෙත් මෙයාලළඟතියනෙ නමය. මේ දහයිකම් මෙතන් ඉල්ලගන්න මේයාලාඟ දැන් දහයිෙන් මෑයා අළඟයනෙ නමේ. තැන් අඩුකරන්න පුළුව දහයින් එකක් නම යැයි. මෙතන පුතේ නමේන තියනෙ නමින් කිසි දෙයක් අඩුකරන්න නෑ නමයයි. නමෙන් කිසි දෙයක් අඩුකරන්න නෑ නමයයි නමින් කිසි දෙයක් අඩුකරන්න නෑ නමේ. නම දස් නම සය අනෝ නමය. අපි බලමු ඊළඟ සංකඛ්‍යාවමකක්ද කියලා ඊළඟ සඛ්‍යාව හතලිස් දහස හතලිස් දහස හතලිස් දහස අපිට හොයාන්න දෙෙන පෙර සංකඛ්‍යාව පසු සංක්‍යාව ඕ දැම් මේ හතලිස් දහස ලියල්ත දැන් අපි ඉස්සලාපි හොයමු පසු සංඛ්‍යාව එනම් අපි එකක් එකතු කරන්න ඕනේ දැන් ඔන්න එකතු කරනවා බින්දුවයි එකයි එකයි. මෙතන කිසිීම ඉලක්කමක් එකතු කරන්න නැහැ. ඒ නම් පොතේ කියීද සංඛ්‍යාව හතලිස් දහස් එක. තැන් අපි බවලුන් පෙරසංක්‍යාව හතලිස් දහස විමුකක්ද කරන්න ඕනේ එකක් අඩුකරන්න ඕනේ පපුතේ මතකතියාගන්න අපි එකක් එකතු කරනකොට එකක් අඩු කරනකොට අපි හැමතිස්සේම එකලයාන් ොනේ එක ස්ථානයට. සමහාර වෙලාය මෙතනිල් ලියනෝමතක වෙලස් මේ අන්තිම මීතනී ලක්කමින් එහම ලියන්නේ නැහැ අප එකක් එකතු කරනවාන එකක් අඩු කරනවාන එක ස්ථානය යට තමයි ලියනේ එක ස්ථානලට ඒයන්න එකතු කරන්නත් අඩු කරන්න. ඔ පුර දැන් අපි බලමු මෙතන එකක් අඩු කරන්න ඕනේ ම්‍යාගාවනය මයාගවටය නෝ මෙතැන්ටයනෝම් මෙතන්ටයනවා මයාලංග විතරයි තියෙනෙමයගේ එකක් ඉල්ලගන්න ඉල්ල ගත්තම මයා ගවත්තුන මයාාගවත් දාහයි. දහයකම් මෙතන්ට ගන්න දැන් මෙයාගව නමේ මේ දහයත්ය. දහයිකම් මෙතන්ට ගන්නවා. දැම් මෙයාලඟ තියෙන් නෙත් නමේ. මේ දහයින් තියෙන මෙතන්ට ගන්න. මෙයාගාව විතරයි දැන් දහය තියෙනෙ මේ ගොළොගව නමය. දහයිෙන් එකක් නමයයි. නමෙන් කිසි දෙයක් අඩුකරන්න නෑ නමය. නමෙන් කිසි දෙයක් අඩු කරන්න නෑ නමය. නමින් මෙතරත් කිසි දෙයක් අඩුකරන්න නෑ නමය. මෙතන දැන් තුනනෙ තියෙනෙ. සිදයක් අඩු කරන්න නැ තුන. එනම් තිස් නබදහස් නමසිය අනෝ නවය ඔපුතෙත් ඊ ඊළඟට බලන්න පසු සංකයාව දීලා තිෙන හැත්තෑ දහස. අපිට මෙතන තියෙන් නොන් සංක්‍යාව හොයන්න ඕනේ එලාට ඉටත් තිස්සරලලා තියෙන සංක්‍යාව පෙරසංකව පෙරසංක්‍යාව මෙතන් දෙකේම හොයා නොන ඒනම් අපි බලමු කොමද ොයන්නේ කියලා. හැත්ත දහස අප පෙර සංක්‍යාව හෙනකොට ම කිවක් අඩු කරන්න ඕනේ කියලා ඉතිං පුත මේ අඩු කරන්න ඕය බිින්දුවයි මේ කිසිී ලක්කමක අඩුකිරීමක් ඉල්ලගන්න ොමිසක බෑනම් මෙයා ඉල් ගන්නන මෙ අතන්ටයනවා මෙතන්ට යනවා මෙතැට යනවා මෙයාගින් ඉල්ලගන්නවා එකක් දැම් මෙයාගාවතියෙන හය. දහයක් තියෙනවා දහයෙන් එකක් ඉල්ලගත් තම මෙයාගාව නමේ මෙතන දහය දහක මෙතන්ට ගන්න ආයිත් මෙයා ගාව නමේ. මෙතන දහය තියෙනවා මෙ දහයිංකක් ඉල්ලගන්න මෙතන විතරයිද දහය තියෙනම ගාවත් නමය දහයි එකක් නවයයි. මෙතන කිසි දෙයක් අඩුකරන්න නෑ නමය 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 මෙතන හය. ැන් මෙතන හෙන සංඛ්‍යාවට එන්නේ හැත නවදහස් නමසය අනෝ නමේ. මෙත තවත් එකක් පෙර සංක්‍යාව හොයන්න ඕනේ එන අපි ආයත් එකක් මෙතනින් අඩු කරන්න. ආයයිත්ත පේහිතනින් තම අඩු කරන්නේ. නමෙන් එකක් අටයි එතන කිසි දෙයක් අඩු කරන්න නෑ නවය 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 මෙතන ඇය. එනම් මෙතන වගුවේ පෙර සංක්‍යාවට ලියන්නේ හැට නම දහස් නමසිය අනු අට සංක්‍යාව කියන තැන ලියන්නේ හැට නවදහස් නමසිය අනු නවය. බල ඊළඟක මකක්ද කියලා ඔුට ඊලංක පනස් නවදහස් හයසය එතන හොයන්න තියෙන්නේ පෙරසංඛ්‍යාව හොයන්න ඕන පසුසංඛ්‍යාව හොයා ොන ැම්පපුතේමං කියල දනා පෙරසංකඛ්‍යාව හොයන්නමකද කරන්න ඕනේ පෙරසං්‍යාව හොයන්න අපි එකක් අඩු කරන්න ඕන පෙරසංඛ්‍යාව හොයන්න එකක් අඩු කරන්න ඕනේ රි ප සංඛ්‍යාව හොයන්න මේ පනස් නමදා සයසට එකක් එකතු කරන්න ඕන හොඳයි ඉපුතේ දුව උපට දැන්කට උත්තරේදාන්න බලන්න මේ පනස් නමදා සයසිය පෙර සංඛ්‍යාව මේ පනස් නමදා සසිය පසු සංක්‍යාව හරි උත්තරෙලියනික්මටලි ඊළඟ එක අස්සු පන්දහස් අනුනමේ පෙරසංක්‍යාව කොටස තම තේෙනේ අපි සංඛ්‍යාව හොය ඕොනේ ඊට පස්සේ පසු සංඛ්‍යාවත් හොය නෝනේ අපි බලමු කොමද කරන්න කියලා අසු පන්දහස් අනෝ නමේ ඉති සං්‍යාවහයනේ ගැන ඊළඟ සංඛ්‍යාව හයන අපි ඒකට එකක් එකතු කරන්නඕේ නමයි එකයි දහයයි එකක් ඉතුරරි නමය එකයි දහයයි එකක් ඉතුරරි එක මෙතන බින් කිසිදයන්න අපි එක දැෑවා. කිසිමි ලක්කමක් එකතු කරන්න නෑ පහ අට අස්සූ පන්දහස් එකසීය ඊට පස්සකුට අප තියෙනවා පසු සං්‍යාව කියනකොටසේ හොයාන හ ඒකටත් අප එකක් එකතු කරන්න ඕනේ හරි එකතු කලාම බින්දුවඒක එක බිින්ඩුව මෙත කිසි දෙයක් එකතු කරන්න නෑ අන්ට පසු සංඛ්‍යාව කියන ෙදානය අපි අසු පන්දහස් එක සීය. හොඳයිපතේ දල උත්තරේ ගත් අද ලිව්වද අපි බලමු ඊළඟට මොකද තියන්නේ කියලම්. හො එපතේ මෙතන තියනෙ සියක් දහස හද සියක් දහස තියනෙ. හරිපුටේ අපි බලමු සියන් දහසේ අපිට හොයන්න තියෙන සංඛ්‍යාවය පෙර සංඛ්‍යාව කියෙන වක්ගෝ පුරුවන්න තියනෙ. ඒ අපි මමුකද කරන්න ඕනේ මේ සියක් දහසෙන් එකක් අඩු කරාන්න ඕනේ ඉස්සල්ලා. බලමු අඩුකරන්න හැටේ මේ ඉල්ලගන ඉල්ලගන ඉල්ලගන්නන ඉල්ලගන්න අනෝනේ මතන තමයි තියන ඒතන ඉල්ලගත්ත දහය. මේ දහයකම් මෙතට ගත්ත දැමයාගාව නමේ මේ දහයකම් මෙතන්ට ගත්තර්මයාගවන්නාවේ. මේ දහයම් මෙතන්ටගන්නවා නාමේ. මෙතන තියෙන දහයකක් ඉල්ලගන්නවා මයාගා විතරයි දහයතන මීතන නාමේ. හය එකක් නම් යයි මෙතන කිසි දෙයක් අඩු කරන්න නැහැ එනම් සංක්‍යාව කියන කොටසෙන්නේ අනෝ නම දහස් නමය අනෝනමේ තැන් අපි පෙර සංක්‍යාවත් හොයන්න ඕන්නේ අප ඒ අනු නමදස් නම සය අනෝනමයෙන් තවත් එකක් අඩුකරානාව ලේසිනයද පුතේ හොය හැට නමය එකක් අට්ටයි මෙතන කිසි දෙයක් අඩු කරන්න නෑ මෙතන කිසි දෙයක් අඩු කරන්න නැහැන් නමයයි නමැ එනම් පෙර සංඛ්‍යාව කියන එක අනු නවදස් නමසිය අනු අට ඕපුතේ අපි ආයිත් හමුවම ඉතිරි වැඩ ටික බලන්න මේ මගේ හැම වීඩයක්ම බලන්න අවසාන වෙන තෙක් බලන්න ඒවගේම සස්ක්‍රප් කරන්න ගේ යාලුවන්තක ශාක කරන්න බෙලහිටමේ කලි කරන්න අයිත් හමයමු අයිබෝවාන්.